සුබ සන්ධ්‍යාවක්. වික්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාලී කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති අතින් ජන අයිතියට. නව ව්‍යවස්ථාවක් සැකසීමේදී මෙරට අනන්‍යතාව රැකෙන පරිදි බලය බෙදෙන බව අගමැති පවසයි. ජනාධිපති වී මාස දෙකෙන් සියලු උපාධිධාරීන්ට රැකියා දීමට සජිත් සූදානමි. අභ්‍යන්තර බාහිර උපාධිධාරීන් සියලුම දෙනාට මාස දෙකක් ඇතුළත පත්වීම් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මාධ්‍යවේදීන්ට භයානකම අරාබි රටවල් බව යුනෙස්කෝව කියයි. රග්බි ලෝක කිරුළ දකුණු අප්‍රිකාවට. නවවන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු 32-12ක් ලෙස පරාජයට පත් කරමින්. ශ්‍රේණිගත කිරීම අනුව ලොව අංක 1 රග්බි කණ්ඩායම ලෙස සැලකෙන එංගලන්තය මෙවර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අවස්ථාවේදී බොහෝ දෙනෙකු එංගලන්තය කෙරෙහි දැඩි බලාපොරොත්තු තබා ගත්තා. ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් පිරලන්තය ලබා සිටියේ ලකුණු 12ක් පමණයි. වර්ණභේදවාදය මුලිනුපුටා දැමීමේ මැන්ඩලාගේ සිහිනය සැලැහැ කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙවුම් ලැබූ පළමු කළු ජාතික නායකයා ලෙස පිබිදෙව පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් විශාල පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතියේ කදුරුවෙල ජල පොම්පාගාරයේ හා ජල කුළුණ ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කළා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2240ක් වැය කර තිබෙනවා. පොළොන්නරුව නව නගරය පැරණි නගරයේ මෙන්ම කදුරුවෙල හා තදාසන්න ප්‍රදේශ මෙමගින් ආවරණය කරනවා. පිබිදමු පොළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් මිලියන 430ක වියදමින් ඉදිකළ සෙවනපිටිය ජලජීවි වගා සංවර්ධන මධ්‍යස්ථානයේද ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කළා. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකළ රත්මල් කණ්ඩිය සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයේද ජනතා අයිතියට පත් කිරීම සිදු වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 110,000ක්. රුපියල් 110,000ක වියදමින් ඉදිකළ මුදුන් කඩවල සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයේද ජනාධිපතිතුමා අද ජනතා අයිතියට පත් කළා. ප්‍රදේශයේ ආගමික පුනර්ජීවනයේ ඇති කිරීම සඳහා රුපියල් 125ක වියදමින් අලුත් වැඩියා කළ නිකවතලන්ද ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ ආවාසගිය සංඝ සතුකොට පූජා කිරීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අරල ගන්විල යාය පහ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩරැඟිල්ල සිසු අයිතියට පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 125ක්. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ ආරක්ෂා වන පරිදි බලය බෙදා හැරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වවුනියාවේ පැවති හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. වවුනියාව ව්‍යාපාරික හා තරුණ හමුව වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැතුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරුන් වන රවි කරුණානායක හා රාජිත සේනරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇමතිතුමා බ්‍රහස්පතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කළා. එතනදී අපි ප්‍රකාශ කළා තියෙනවා මේ රටේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අවස්ථාවේදී බලය බෙදා හැරීම ගැනත් ගන්නා පියවර. ඒකීය රාජ්‍යයක් තුළ මීට පෙර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලෙත් කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලෙත් රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙත් ආවේ වාර්තාවලින් සුදුසු කොටස් ඇතුල් කරනවා කියලා අපි ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා
ඒ ගැන හැම එක්කෙනාම සහභාගී කරවගෙන වැඩ කටයුතු කරනවා. අපි බලන්නේ මුළු රටේම මෙහෙම ඉන්න ඔබ සියලු දෙනාම ශ්‍රී ලාංකික ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරලා බලේ බෙදා හැරීමේ වැඩ කටයුතු ගෙනියන්න. මෙහිදී ව්‍යාපාරිකයින්ට මෙන්ම තරුණ තරුණියන්ට තමන් මුහුණ දී සිටින ගැටලු අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී තිබුණා. ඉහළ ප්‍රමිතිකරණයකට ලක් වූ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයක් නිර්මාණය කිරීමට ලබන 16 වෙනිදායින් පසු කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊට විද්වතුන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නා බවයි ඒ මහතා කොළඹ පැවති හමුවකදී වැඩිදුරටත් සඳහන් කළේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා ඉංජිනේරු වරුන් අතර හමුවක් බත්තර මුල්ලේදී පැවැත්තුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා ඉංජිනේරුවෝ ලෙස නම් කර තිබූ මෙම හමුව සංවිධාන කර තිබුණේ අමාත්‍ය පාටලි චම්පික රණවක මහතායි. රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඇතුළු පිරිසක් ඊටෙක්ව සිටියා. රටක් හැටියට ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගැනීමේදී අපි අනුගමනය කරන්නා වූ ක්‍රමවේද කොයිතාක් දුරට රටේ සෞභාග්‍යයට සංවර්ධනයට ඉවහල් වෙනවද කියන එක ගැන ප්‍රශ්න කරන්නට කාලය ලැබිලා තිබෙනවා. වර්තමානයේ මමත් පාර්ටි චම්පික රණවක මැදිතුමත් අපි කණ්ඩායමක් හැටියට සාකච්ඡා කරලා අදහස් හුවමාරු කරගෙන ඉහළ ප්‍රමිතිකරණයකට ලක් වූ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයක් නිර්මාණය කරන්නට අපි 16 වෙනිදායින් පසුව බලාපොරොත්තු වෙනවා. අපේ අරමුණ දැනුම මත පදනම් වුණු ආර්ථිකයක් නම් ප්‍රතිපත්ති සම්පාදනයේදීත් ඉහළ බුද්ධියක් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන වෘත්තිවේදීන්ට ප්‍රවීණයින්ට ඉංජිනේරු ශේෂ්ත්‍රයේ ඒ කණ්ඩායම් වලට රටක තීන්දුව తీරන ගැනීමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානවල වගකීම් පවරන රාජ්‍ය ප්‍රතිපත්ති තීන්දුව කිරීමේ කොටස්කරුවන් පාර්ශවකරුවන් එහෙමත් නැත්නම් පෙරමග ගමන්කරුවන් බවට පත් කරගෙන ප්‍රශස්ත විශිෂ්ට ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට අපට පුළුවන්කම ලැබෙනවා. මම හිතනවා අපි රටට සේවය කරනකොට කාලසටහන් සහිතව ඉලක්කගත ක්‍රමවේදයක් අනුගමනය කරන්නට ඕන. ජනාධිපතිවරණයෙන් මාස දෙකක් ඇතුළත සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද ගම්පොළ නගරයේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා සඳහන් කළේ දේශීය කිරිගොවින්ගේ ගැටලු සියල්ල විසඳීමට තමන්ට හැකියාව ඇති බවයි. හැමදාමත්ම ජනාධිපතිවරණයක් එනකොට හැමෝම කියනවා කිරිවලින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කරනවායි කියලා. නමුත් අවසානයේ බහුජාතික සමාගම්වල ප්‍රාණ අපකරුවන් බවට පත්වෙලා කිරි කර්මාන්තේ අමතක වෙනවා. මේ සජිත් ප්‍රේමදාස මොනම බහුජාතික සමාගමකටවත් මොනම රටකටවත් කිසිම පුද්ගලයෙකුටවත් කණ්ඩායමකටත් මම යටත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපේ මාතෘභූමියට පිට රටවල් වලින් කිරි ආහාර ගෙන්නන වෙනුවට කටින් කියන වචනය හා සමානව අපි අපේ මාතෘභූමියේ කිරි නිෂ්පාදනයෙන් අපි ඉල්ලුමට සැපයුම ලබා දීලා කිරි වලින් අපි ස්වයංපෝෂිත වෙනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. මුළු මහත් ශ්‍රී ලංකාවෙත් ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණනින් ත්‍රිරෝද රථ රියදුරන් සිටිනවා. මේ රටේම ත්‍රිරෝද රථ රියදුරන්ට ඇපයක් නැතුව ලක්ෂ 3ක ණය මුදලක් ලබා දෙනවා විතරක් නෙමෙයි, මම අදහස් කරගෙන තිබෙනවා ත්‍රිරෝද රථ රියදුරන්ට ඒ ලක්ෂ 3ක ණය පොලියක් නැතුව ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ ප්‍රදේශෙත් අපේ රටෙත් රැකියා විරහිත උපාධිධාරීන් සිටිනවා. මම පැහැදිලිවම කියන්න කැමතියි අභ්‍යන්තර බාහිර කියලා වෙනසක් මම කරන්නේ නැහැ.
අනිවාර්යෙන්ම 16 වෙනිදා බිහි වෙනකොට මේ රටේ ජනාධිපතිවරයා හැටියට රස්සා නැතුව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන් සියලුම දෙනාට මාස දෙකක් ඇතුළත පත්වීම් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රටේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන මහපොළොවට පය ගහලා ඉන්න සජිත් ප්‍රේමදාසට පෙර පාසල් අධ්‍යාපනය ගැන කාගෙන්වත් ටියුෂන් පන්ති ඕනේ නැහැ. දෙපැත්ත බල බල කතා කියවන්න ටෙලිප්‍රොම්ටර් ඕනේ නැහැ. පෙර පාසල් දරුවන්ගේ ඒ හදවතේ කැක්කුම මගේ හදවතේ තිබෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. පොදුජන එක්සත් පෙරමුණේ උඩුගම ආසන සංවිධායක ගාමිණී මුණසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දන සෙනෙහෙරත් මහතා ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරු 20 දෙනෙකු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් රැසක් ගම්පොළ නගරයේ පැවති රැලියක එක්වුණා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ තවත් රැලියක් ඊයේ අම්බලන්ගොඩ නගරයේදී පැවැතුණා. ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවේ ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. අද මේ දේශපාලනය ගැන කරුණා කරලා පාට කණ්ණාඩි වලින් බලන්න එපා. රතු පාට නිල් පාට කණ්ණාඩි වලින් බලන්න එපා. වපර ඇයින් බලන්න එපා. යථාර්ථය මොකද්ද කියලා තීරුම් ගන්න. නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස අසුනු කරදන් විපාකං පරිදේවසී කියලා ගාථාව. යම්කිසි ක්‍රියාවක් කිරීමෙන් පස්සේ ඒකේ විපාක ගැන සිතනකොට පසුතැවිලිසෙ වෙන්න සිදු වෙනවා නම් ඒ වගේ ක්‍රියාවන් වලින් බලකින්න. යම්කිසි ක්‍රියාවක් කරලා සතුටු වෙන්න පුළුවන් නම් අනේ වගේ ක්‍රියාවල් කරන්න කියලා. මේ වේදිකාවට කිට්ටු වෙන්න හිත හදාගත්තේ නැති උදවියගේ ඔළුවලට කතා කරලා මට කියන්න තියෙන්නේ 16 වෙනිද ගන්න තීරණය පසුතැවිලි වෙන්න තීරණයක් කරගන්නට එපා. රණවිරුව ඉරේ ගිහිල්ලා ඉන්න ඇයට අපිට කියන්න බෑ පැය 24 න් එළියට දානවා කියලා. නමුත් අපි රණවිරුවන්ට අනිවාර්යෙන් සාධාරණීකරණ කරනවා. කිසිම රණවිරුවෙකුට අසාධාරණයක් වෙන්න අපිට දෙන්නේ නැහැ. අපි අර කටුනායක EPF බේරගන්න කතා කරපු වැඩි වෙඩි තියුවා වගේ භූමිජය සහනාධාරයේ ඉන්නලා ඇන්ටනිට වෙඩි තියුව හලාවත ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ. අපි ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙනවා. ජනතාවගේ පැත්තට හරවන තුවක්කුව කොකා ගස්සන එක අපි මේ නිවට බියගුළු වැඩ කරන්නේ. රාජපක්ෂලට ඒවා පුරුදු වුණා. ස්වභාවික මුහුදු පිහිනුම් තටාකය සහ ආශ්‍රිත බල ප්‍රදේශ සංචාරක ශිෂ්‍ය හැටියට සංවර්ධනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අම්බලන්ගොඩ බල ප්‍රදේශයේ වෙස් පුහුණු රූකඩහා දේශීය රංග කලාව ලොව දිනාගත්ත ඒ නාට්‍ය කලාව ඒ රූකඩ කලාව වැඩි දියුණු කරන්නට ශක්තිමත් කරන්නට අපේ සංස්කෘතිය සભ્યත්වය ආරක්ෂා කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ඔබලාගේ බල ප්‍රදේශයේ පුල්වත් රෝහල මූලික රෝහලක් හැටියට සංවර්ධනය කරලා ඒ රෝහලට ලබා දිය යුතු පහසුම් ටික ලබා දෙන්නට අපි කටයුතු කරනවා. තමන්ට ඇත්තේ වැඩ කර පෙන්වීමේ ඉතිහාසයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජයරාවේ, අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ. ජනහද දිනු මහින්නනම් උතුම් සොයුර ඇසූරේ, තම ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ ජනහමුවක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. පොල්ගහවෙල පොතුහැර ප්‍රදේශයේ පැවති මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ පොදුජන පෙරමුණේ පොල්ගහවෙල ආසන සංවිධායක ටිකිරි අධිකාරී මහතායි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට සහභාගී වී සිටියා. තමුන්නාන්සල දන්නවා අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කරපු ආකාරය. ත්‍රස්තවාදය පරාජය කරා පමණක් නෙවෙයි අපි පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. නමුත් අපේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දාලා බුද්ධි අංශවල සමාජිකයන් හිරගත කළා. මේ අය ජාත්‍යන්තර අධිකරණ වලට යවන්නට විවිධ සම්මුති අස්සම් කරා. අපි යොදලා තිබුණ වැඩපිළිවෙල කඩා වැටුණා. නමුත් අපේ රජයක් යටතේ නැවතත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක මේ අවස්ථාවේ සනාථ කරන්නට ඕන. වැඩ කරන අපේ
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන තවත් ජන හමුවක් දොඩංගස්ලන්ද රිදීකම ප්‍රදේශයේදී පැවැත්වුණා. විශාල පිරිසක් මෙම ජන හමුවටද එක්ව සිටියා. අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් අපි පළවෙනි වසරේ ඉඳලාම අපි කරනවා. විභාග කේන්ද්‍රීය කරගත් අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍යයන් කේන්ද්‍රීය කරගත් අධ්‍යාපනයක් තුලින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීලා අපේ රටේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාවන් වලට සුදුසු පුහුණුවක් උන්ට ලබා දෙන්නේ. අද ලෝක ආර්ථිකයේ දැක්නා බැලුවම ඕනෑ තරම් රැකියාවන් නිෂ්පාදනය වන විශේෂයෙන්ම තාක්ෂණ අංශයෙන් කෙටි පුහුණු කාලයක් ඇතුළත ඕනෑ තරම් රැකියා නිර්මාණය කරන්න පුළුවන්. එදා අපේ රජයේ යටතේ ඒ විදේශ විනිමය ගෙනෙන තාක්ෂණ සමාගම් වලට බදු අය කරේ නැහැ. මුත් මේ රාජ්‍යයේ බදු අය කරා. අපි නැවතත් ඒ තාක්ෂණය නේදලා ඉන සමාගම් දිරිගන්වන්නට නව ආයෝජන ඇති කරන්නට රැකියා සහ පුහුණු වීම ලබා දෙන්නට අපේ තරුණයන්ට ඒ බද්දෙන් අපි නැවතත් ඔවුන් නිදහස් කරනවා. ජනාධිපතිවරණ සමය නත්තල් කාලයේමින් තමන්ට පෙනෙන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති දුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊට හේතුව ඒ මහතා පැහැදිලි කළේ කෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයේ තහවුරු කිරීමේ අරමුණෙන් සංවිධානය කෙරෙනු මෙම ජන හමුව පැවැත්තුනේ කෑගල්ල නිදහස් මාවතේදී. ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් නායක ගාමිණී රත්නායක මහතා එය සංවිධානය කළා. ජාතික ජනබලවේගයේ නියෝජිත නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට හිතෙන්නේ මේක නිකම් මැතිවරණ කාලේ නෙවෙයි නත්තල් කාලේ වගේ. ජනාධිපති අපේක්ෂකව ජන යනතන මොකද කරන්නේ? ගොවි ජනතාව හම්බුනොත් කියනෝ පොහොර නිකන් දෙනවා. අනිත් කෙනා ගිහිල්ලා කියනෝ වී වලට විතරක් නෙවෙයි ඔක්කොටම නිකන් දෙනවා. උපාධිධාරීන් හම්බුනොත් කියනෝ රස්සා දෙන්නම් කියනෝ. ධීවර ජනතාව හම්බුනොත් කියනෝ ඩීසල් සානාධාරයක් දෙන්නම් කියනෝ. මේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ මේ රටේ පාලකයන් සෑම මැතිවරණයකදීම ජනතාවට මේ වගේ පොරොන්දු ලබා දෙනවා. මෙයන් කවරක්වත් නෙමෙයි කරන්නේ. ජනතාව පීඩිතභාවයට පත් කරලා කියනවා මම ආපුවාම පෝෂණ මල්ලක් දෙන්නම් කිරි විදුරක් දෙන්නම්. ඒ කියන්නේ මේ පාලක හැමදාමත් කරන දේ තමයි දුප්පත්කම විකුණන එක. මිලෙනියම් චැලෙන්ජර්ස් කිවිසුම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් ආගමික නායකයන් පවා යොදා ගැනීමට ගන්නා උත්සාහය පිළිකුල් සහගත බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම් කෙටුම් පද පිළිබඳව පළවෙනි කාරණේ තමයි මේ ගිවිසුම අත්සන් කළා නැහැ. මේ ගිවිසුම පිළිබඳව ඊයේ දින ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම විසින් ව්‍යාජ නිවේදනයක් ප්‍රචාරය කළා. ඒ අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් උතුමාණන්ගේ නාමයෙන් ඒ ව්‍යාජ ප්‍රකාශය ප්‍රචාරණය කළා තිබුණි. ඊයේ හවස් වෙනකොට ඒ ප්‍රකාශය ව්‍යාජ ප්‍රකාශයක් බවට සියලුම මාධ්‍යයන් වෙත නිල වශයෙන් දැනුම් දීමක් කළා. දැන් ඔබට පේනවා ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර ඕනම කෙනෙක්ව, ඒ කියන්නේ අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් උතුමාණන්ව ගෙනහැර දක්වමින් ව්‍යාජ ප්‍රවෘතියක් ව්‍යාජ ලිපියක් ප්‍රකාශයට පත් කරනවා කියන්නේ ඒ ව්‍යාජ නිර්මාණ කිරීමේ උපරිම තත්ත්වය. ඔබ දන්නවා 2015 මැතිවරණ වෙලාවෙත් මේ විදිහටම ව්‍යාජ ගිවිසුම් ඉදිරිපත් කළා. මේක හුඟක් බරපතලයි. ඒ නිසා එකාතකින් මාධ්‍ය මේ ප්‍රවෘත්ති වාර්තාකරණයට පෙර එවැනි ප්‍රශ්නගත ලේඛනවල තියෙන අව්‍යාජත්වය පිළිබඳ සොයා බලන්න ඕනේ. ඒ වගේම රට දැනගත යුතුයි ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර පත් වෙලා තිබෙන ඉතාම පහළ තත්ත්වය. විශේෂයෙන්ම මේ රටේ කිතුණුවන් අප්‍රේල් 21 මුහුණ දුන්නු ඒ තාමත්ම බරපතල ඛේදනීය තත්ත්වය ඉවහල් කරගෙන තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ගෙන යන ගෝඨාභය රාජපක්ෂ කාඩිනල්තුමාණන් ගැනවත් සැලකිල්ලක් නැහැ කියන එක තමයි මේ පෙන්නුම් කරලා තියෙන්නේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම නිසා දේශපාලනයේ කැළඹේ රට අනතුරේ ලෝක විනාශයේ සිදුවේ යනාදී විදිහට මේ ප්‍රවෘත්ති මවල තියෙනවා. දැන් මං ඔබෙන් අහනවා එක දෙයක්. මාධ්‍යකරුවෝ හැටියට ඔබ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කරලා තියෙනවද? මොන වගන්තියද මේ රටට අහිත කර කියලා? ඔබ විමල් වීරවංශගෙන් ප්‍රශ්න කරලා තියෙනවද? මොන වගන්තියද මේ රටට අහිත කර කියලා? ඔබ ගම්මන්පිලගෙන් ප්‍රශ්න කරලා තියෙනවද? මොන වගන්තියද මේ ගිවිසුම මේ රටට අහිත කර කියලා? ඔබ බන්දුලගුණවර්ධන්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවද? මොන වගන්තියද රටට අහිත කර කියලා? මේ ගිවිසුම පිළිබඳ කිසිම කරුණක් හරියට නොදැන දැන් දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව නොමග යවමින් ඉන්නවා.
ජනාධිපතිවරණයේ ආසන්න වන විට දේශපාලන වේදිකාවේ විවිධ ප්‍රකාශ අසන්නට ලැබෙනවා. දේශපාලන වේදිකාවේ ඇසෙන කතා පිළිබඳවයි මේ අවධානය. අපේ රට නිකන් හරියට එහෙට මෙහෙට පාවි පාවි තිබෙන නැවක් වගේ. දැන් මේ නැවට හොඳ කප්පිටෙකුත් ඕනි. ඒ වගේම නැවට හොඳ දිශාවක් පෙන්වන්නට මාලිමාවකුත් ඕනි. අන්න ඒ මාලිමාවත් අරගෙන හොඳ කප්පිටෙකුත් අරගෙන ජාතික ජනබලයේ ඇවිල්ලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා මේක අපේ අන්තිම අවස්ථාව කියලා. ඔව් අන්තිම අවස්ථාව මේක රාජපක්ෂලාගේ. 17 වෙනිදායින් පස්සේ අපි රාජපක්ෂලාට දේශපාලනය කරන්න ඉඩ තියන්නේ නැහැ කියන පණිවිඩ දෙනවා සහෝදරනි. ඒ තීන්දුව ගන්න රටේ අනාගතය ගැන හිතලා 17 වෙනිදා රෑ වෙනකොට ඡන්ද ප්‍රතිඵලය කියනවා. 18 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ජයග්‍රහණය කළ දිවුරුම් දෙනවා. 19 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනවා අලුත් කැබිනට් මණ්ඩලයකුත් එක්ක. සජිත් ඕ ගෝඨා කවුරු ආවත් රට විනාසයි. එසේනම් ට්‍රැක්ටරෙන් සිරු දෙනාගේ කුණු අදින්න මම සූදානම්. මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පොලිස් ස්ථානයන් වෙත වාර්තා වෙලා තිබෙන සමස්ත පැමිණිලි සංඛ්‍යාව 36ක් වෙනවා. ඊට අමතරව ජනාධිපතිවරණයේ නීති උල්ලංඝනයන් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගේ ගණන 41ක් ඊයේ දිනේ අත්අඩංගුවට ගැනීම 3ක් වාර්තා වුණා. තමන්ගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරන ලද පුද්ගලයන් 30 අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. කැකිරාව පොලිස් ස්ථානය මගිනුත්, කටුගස්තොට පොලිස් ස්ථානය මගිනුත් ඡායාරූපගත කළ ගුරුවරුන් 2 අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව ගම්පොළ පොලිස් ස්ථානයේ මගින් විදුහලක මුරකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි දිනවලදී නඩු පැවරීමට කටයුතු කරනවා. මේ පසුගිය තැපැල් ඡන්දයේදී සලකුණු කරන ලද තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරලා ඒ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව මේ වන විට පොලිසිය විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා. සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් වරදක්, ඒ වගේම එය ෂෙයා කිරීමත් වරදක්. පැහැදිලිව නැවත නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි මේ ආකාරයට සලකුණු කරන ලද තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම ඒ අදාළ නෛතික ප්‍රතිපාදන අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක ළමා පාර්ලිමේන්තුව දිවුරුම් දීමේ උත්සවය කතානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඉලක්ක 17ක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇතිවයි මෙම ළමා පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ. තිරසර සංවර්ධන ඉලක්ක ළමා පාර්ලිමේන්තුවක් පැවැත්වෙන ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වුණා. රටවල් කිහිපයක නියෝජිතින්ද බිම අවස්ථාවට එක්ව සිටියා. ITN මාධ්‍යාලය සභාපති තිලකා ජයසුන්දර, සාමාන්‍ය අධිකාරියේ ඩුෂාන් සුබසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ළමා පාර්ලිමේන්තුව හරහා මං හිතනවා ඔබ මේ රටට නායකයන් විදියට ඉදිරියට එනකොට ඔබ මේ රටේ අනාගතයට මොන විදිහේ කාර්යභාරයක්ද ඉෂ්ට කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් ඔබ අවබෝධය ලබා ගත යුතුයි. පරිපූර්ණ පුරවැසියෙක් විදියට ඔබ සන්නද්ධ විය යුත්තේ ආකල්ප, දැනුම සහ කුසලතාවයත් එක්කලයි. රටක් විදියට දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍යයි. අපේ ගරු කතානායකතුමන් දැක්මක් සහිත නායකත්වයක් තියෙන නිසා තමයි එතුමාට හැකි වුණේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා රටට ආදර්ශයක් දෙන. මම හිතනවා මේ අද දිවුරුම් දුන්න අපේ දූදරුවෝ අනාගතයේදී ඒකේන අනාගත දැක්මක් සහිත නායකත්වයක් තියේවි කියලා. ඔබ ඔබ දකින්න ඇති මේ ලෝගෝ එක ITN මාධ්‍ය ජාලේ. මේ ලෝගෝ එක තමයි මේ රටේ පයනිය මීඩියා ඕගනයිසේෂන් එක ITN මාධ්‍ය ජාලේ. අපි මේ රටේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා දායකත්වය දක්වනවා. දුවේ පුතේ ඔබයි මේ රටේ අනාගතය. අමතක කරන්න එපා රටක උන්නතිය වෙනුවෙන්, රටක සංවර්ධනය වෙනුවෙන්, රටක ප්‍රවණතාවේ ඉදිරි ගමන වෙනුවෙන් වැදගත් වෙන්නේ ඒ රටට යහපත් මාධ්‍ය සංස්කෘතිය. ඒ යහපත් මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය කරන්න ඔබ දායකත්වය ලබා දෙන්න ඔබේ මේ ළමා පාර්ලිමේන්තුව හරහා. ITN ටෙලි දෙපැයේ වාසනාව ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීම වික්‍රමසිංහපුර ITN පරිශ්‍රයේදී සිදු කෙරුණා. ද
දිනපතා රාත්‍රී 7:30 9:30 අතර විකාශය වූ ITN ටෙලිදෙපයේදී ටෙලිනාට්‍ය ඇසුරින් විමසන පැනේට නිවැරදි පිළිතුරු එවූ ජයග්‍රහකයන් වෙනුවෙන් ඩයලොග් ටෙලිවිෂන් පසුගෙවීම් සබඳතා පිරිනැමීම සිදු කෙරුණා. ජයග්‍රහකයන් 150 දෙනෙකු මෙහිදී ත්‍යාග හිමි කරගත්තා. ITN මාධ්‍යාලයේ වැඩසටහන් අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉන්ද්‍රජිත් වන්නයාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනුයි ත්‍යාග පිරිනැමීම සිදු කෙරුණේ. ස්වාධීන රූපවාහිනි සේවය ටෙලිනාට්‍ය පෙන්වීමේදී ලංකාවේ අංක 1 කියලා කියන්න පුළුවන්. විනෝදාස්වාදයේ සඳහා යම් ප්‍රමාණයක ඉහළ මට්ටමක් ගිටිනවා. මම හැමදාම දෙළු ITN නාලිකාව පවුනේ සියලු දිනාම එකටම ඉඳලා නරඹන්න පුළුවන් ධර්මල්ල සියලු දිනාමත් එක්ක කිසිම බයක් නැතුව නරඹන්න පුළුවන් හොඳම නාලිකාව කියලා මට කියලා ITN. ජයග්‍රහණය ගැන බොහොම සන්තෝසයි. පවුලේ හැමෝටම එකට සිට නරඹිය හැකි එකම නාලිකාව ස්වාධීන රූපවාහිනිය. මම හැමෝගෙම ඉල්ලා සිටිනවා දරුවොත් එකට සිට නරඹිය හැකි නාලිකාව බලන්න කියලා. ITN නාලිකාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන අපේ රටේ දේවල් නිතරම නාට්‍ය පෙන්න නිසා අගේකට සලකනවා ITN නාලිකාව. ඒ වගේම පවුලේ සියලු දෙනාට නැරඹිය හැකි නාලිකාවක් කියලා මම කියලා සිනවා සියලු දෙනාටම. ස්වාධීන රූපවාහිනී හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් විපුල රත්නසිරි මහතා අභාව ප්‍රාප්ත වුණා. ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ අවධියේදීම 1979 වසරේදී සේවයට එක් වූ ඒ මහතා 1994 වසරේදී නාට්‍ය ඒකකයේ ප්‍රධානියා බවට පත් වුණා. අනුතුරුව සහකාර කළමනාකරු වැඩසටහන්, වැඩසටහන් කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් ලෙස තනතුරු කිහිපයක් හෙබවුවා. ස්වාධීන රූපවාහිනියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මහතා විශාල සේවාවක් ඉටු කළා. අභාප්‍රාප්ත විපුල රත්නසිරි මහතාගේ දේහය අංක 375 පන්සල පාර බෑබඩ උතුර කිරිල්ලවල කඩවත යන නිපනේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු හෙට පස්වරු 4ට බෑබඩ උතුර පොදුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දනවදහණය ක්‍රීඩා පුවත් වෙත ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළඳ සේවා වොලිබෝල් තරගාවලිය අවසන් මහා තරඟ ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැතුණා. ඒකාණ්ඩ යටතේ කාන්තා හා පිරිමි තරඟ අද පැවති අතර චැම්පියන්ස් හා සුපර් ලීග් තරගාවලිය අවසන් මහා තරඟ හෙට පැවැත්වීමට නියමිතයි. ඒකාණ්ඩ යටතේ මැලිබන් බිස්කට් කණ්ඩායම සහ ඔමේගා ලයින් කණ්ඩායම අතර අවසන් මහා තරඟය පැවැතුණා. එහිදී තරඟවට 3-2 ලෙස ජය ගනිමින් ඔමේගා ලයින් කණ්ඩායම ශූරතාව දිනාගත්තා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. හමුවෙමු නැවතත් රාත්‍රී 9:00ට. www.itnnews.lk